ආයුබෝවන් විශ්ව ශක්ති දහම් YouTube චැනලයේ වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. වරම්ලාභී දරුවන්ට යෝගීවරුන්ට ශක්ති භාවනා වඩන්නන්ට විශ්වයේ දැනුම ගවේෂණය කරන්නන්ට සහ ඔබ සැමට දැනුම ලබා දීමට විශේෂයෙන් මෙම චැනලයේ මගින් අප බලාපොරොත්තු වෙනවා. වීඩියෝව දාපු සැනින් නැරඹීම සඳහා bell icon එක click කර අප subscribe කරන්න. ආයුබෝවන් බොහෝ අය විමසන දෙයක් තමයි මේ රටේ ආධ්‍යාත්මික දියුණුව පිළිබඳ තියෙන ගැටලු. මේවා මොන වගේ හේතු නිසාද මේවා මතුවෙන්නේ නැත්තේ? මේ ආදී කාරණාවල් අහන්න. ඔක්කොන්ටම කලින් දැනගත යුතු එක දෙයක් තියෙනවා. ඒ එක දෙය නම් තම තමන්ගේ තියෙන ආකල්ප ඒ තියෙන චර්යා රටාවන් ඒ හැදියාවන් නිසා බොහෝ විවර වෙන මනුප්පෙත් තමන්ට වෙහි යනවා. මේකට හොඳම උදාහරණේ මේ රටේ ගුරුකුල නැතිවීම. මේ ගුරුකුලයක් කියන්නේ මොකද්ද? ඕන කෙනෙකුට නමක් දාගන්න පුළුවන් මේක ශිල්පායතනය, ගුරුකුලය, නැත්නම් කෝස් එකක් කරන තැන, මධ්‍යස්ථාන, ඕන පීඨේ ඕන දෙයක් දාගන්න පුළුවන්. නමුත් මේ නම් වලින් ඇති වැඩක් නැහැ. ඒකට අදාළ කාරණාව ඒක තුල කෙරෙන්නේ නැත්නම් සහ එතනට පැමිණෙන්නන් විසින් ඒකෙන් නිසි ප්‍රයෝජනය ගන්නේ නැත්නම් පාර්ශව දෙකයි. එකක් මේ ගුරුවරයාගේ පාර්ශවය, අනිත් එක මේ ශිෂ්‍යයාගේ පාර්ශවය. මේකෙදි මම දැක්ක එකම දෙයක් තමයි කාලාන්තරයක් තිස්සේ ගවේෂණය කළා මට අත්විඳින්න අහන්න දකින්න ලැබුණ කාරණාවක්. මේවා මේ මිනිසුන් නිසි විදිහට කළමනාකරණය කරගත්තේ නැත්නම්, මේවා නිසි විදිහට ගොඩනගාගත්තේ නැත්නම් අඩුම තරමේ තමන් අදහන ආගමවත් ඒ මාර්ගෙන් තමන්ට යහපතක් කරගන්න බැරි වෙනවා. අද කාලේ දැකලා තියෙන දේවල් මේවා. මේවා මේ ආගමික ශාස්ත්‍රවරු වෙච්ච බුදුන් වහන්සේගේ, ජේසුතුමාගේ, අල්ලාගේ ඔය කාගවත් වැරදිත් නෙමෙයි. මේ මිනිසුන්ගෙම තියෙන වැරදි. මොකද ඒගොල්ලන්ගේ ඉන්න ශ්‍රාවකෙන්ගේ, ඒ ඉන්න නියෝජිතෙන්ගේ තියෙන අඩුපාඩු වැරදි ගතිසිරිත්. යම් දෙයක් පුද්ගලයෙකුට අධ්‍යාපනයක් හදාරන්න වුණා. අපි කතා කරන්නේ මේ යෝග ශාස්ත්‍රය ගැන හින්දා, වරම් ශාස්ත්‍රය ගැන හින්දා. මොකද වරම් ශාස්ත්‍රය ගැන මිට කලින් මම පැහැදිලි කරලා දීලා තියෙන එක නැවත නැවත කීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ කියලා තියෙන ටික හොඳටම ඇති. කෙනෙකුට තමන්ගේ ඔළුව සුද්ධ කරගෙන හදාගෙන ගුරුවරුන්ටත් ශිෂ්‍යයින්ටත් පාර්ශ්ව දෙකටම අදාළ උපදෙස් ටික දීලා තියෙනවා. ඒ නිසා මේ යෝග ශාස්ත්‍ර ශක්ති භාවනා සම්බන්ධව සහ ඕනම බුදුදහම සම්බන්ධ ඒ කමඨහන් මාර්ග හැම දෙයකටම මේ කාරණාව පොදුයි. දැන් මේක නිසා තමයි මේ රටේ තියෙනවා මේ ආරණ්‍ය සේනාසන විවිධ වර්ගයේවා තියෙනවා. කෙලිම වනගතම වෙලා ඒවා තියෙනවා. සමහර ඒවා සමාජයේ මිනිස්සු ගැවසනීම ස්ථාන වෙලා තියෙනවා. මේවන් හරියාකාරව කටයුතු කරන්නේ කොයි තැන් වලද කියලා තමන් ඒවට ගිහිලා විමර්ශනය කරලා බලන්න. ඒවා කටයුතු කරන්නේ කොයි විදිහටද කියලා. මේ ඉන්න වික්ෂූන්ට, එහෙම නැත්නම් ඉන්න ශිෂ්‍යයින්ට ප්‍රධාන ආචාර්යවරයා විසින් සියලු උපදෙස් ලබා දීලා තියෙනවා. එතකොට බුදුදහම තුල ගත්තොත් බුදු වහන්සේ විසින් කෝටියක් සංවරශීල ඔයගේ එක එක මේ නීති රීති පනවලා තියෙනවා. යම් කෙනෙක් මේවා ගවේෂණය කරන්නේ නැතුව, මේවා අත්විඳින්නේ නැතුව, මේවායි ක්‍රියාකාරකම් වෙන්නේ නැතුව ඒ ගමන යනවනම් ඒ ගමන කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ.
මොකද ඒව තුල කියවෙන්නේ අපි මම අහලා තියෙන දෙයක් උදාහරණයක් හැටියට මමත් ආරණ්‍ය වාසී පිසුන් වහන්සේ නමක් ඇසුරු කරා කාලේ මම හාමුදුරුවොත් එක්ක ඔන්නේ ලුව දිහා හිටිය කාලේදී හාමුදුරුවෝ කියනවා මේ වට්ටිය දීලා මල් ටිකක් කඩන්න හැමදාම හාමුදුරුවෝ මගේ පිටිපස්සෙන් එනවා මල් කන්න මං ඉතින් දවසක් ඇහුවා හාමුදුරනේ මම මල් කඩන්න ඕනේ හාමුදුරුවෝ කඩා ගන්නකෝ කියලා දරකුවා ඒ කෝටියක් සංවර සෙල් මොකද උපසම්පදා ශීලයේ මේ සමීය සමාදන් වෙලා ඉන්නේ අපිට ගහකින් කොලයක් කඩන්න තහනම් ඒකින්ද මට කියලා මේ කවුරු මල් ටික කඩා ගන්නවා ඉතින් මේක කෙනෙකුට දැක්කහම අහපුවාම හිතෙන්න බුල මොන විකාරයක්ද යකෝ ඒ කියලා නමුත් මේක තුල ගැඹුරු අර්ථයක් එළියට දෙනවා මොකද ඒ මල කැඩීමේ ඉඳලා ඒ මල කැඩීම පාපයක්වත් එහෙම දෙයක් කියනව නෙමෙයි එතනින් පව යම් චිත්ත වීදි යම් යම් අරමුණු මේ දේවල් ගොඩනගෙනවා ඒක දිගේ යනවා තව ගොඩක් දේවල් ඒක නවත් නතර කරන්න තමයි අර විදිහට ශික්ෂාව පනවල තියෙන්නේ ඉතින් මේ 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 ආදී ශික්ෂාවන් මේවතුල පනවනවා එතකොට පොදුවේ ගත කල ශික්ෂාවන් තියෙනවා ඒව ඇවිල්ලා නීති රීති මේව තුල පවතින මේ හැම දෙයක්ම නරකට කියන දේවල් නෙමෙයි මේ හැම දෙයක්ම මේ නීති රීති පද්ධති නරකකට හෝ සීමා දෙවීමට කියන දේ නෙමෙයි ඒ තමන්ගේ ගමන සාර්ථක කරගන්න එන්නා වූ සියලුම බාධකයන් ඉලක්ක කරලා ඒ බාධකයන් තමා තුළට නොයන හැටියට තමයි ඇතුල් නොයන හැටියට තමයි මේ නීති රීති සහ ශික්ෂාවන් පනවලා තියෙන්නේ. ඉතින් මේවා කෙනෙකුට කියන්න පුළුවන් අපි දන්නේ නැහැ. අපි මෙහෙමයි දැන් කෝටියක් කරනකොට කෝටියක්ම කියවන්න නැහනේ. කෙනෙකුට කියනවා අපි මේවා දන්නේ නැහැ. දන්නේ නැත්නම් ඒව තමයි ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕනේ. දැන් යම්කිසි ගුරුකුලයකට කෙනෙක් එන්නේ දෙයක් හරියට හදාරන්නේ. ඒ හරියට හදාරන එක එතන හදාරන්න ඕනේ. ତର මේවා තුල තියෙනවා ප්‍රධාන ගණේ ශික්ෂාවන් ප්‍රධාන ගණේ කාරණාවන් තියෙනවා. නමුත් මේ කිසිම දෙයක් තුල තමන්ගේ නිදහස කොටු වෙලා නැහැ. දැන් අපි ගුරුකුලයක් ගත්තොත් ගුරුකුලයක් කියන්නේ ඉතාම සතුටු සමාදානෙන් බොහොම විවෘත වුණ එකිනෙකාගේ තියෙන අදහස් උදහස් එකිනෙකාගේ තියෙන අත්දැකීම් මේවා බෙදාගෙන යන පවුලක් වගේ තනක් මෙතනට ආපු කෙනෙක් ඒ හැම තැනකදීම තියෙනවා මූලිකත්වයේ දරන ගුරුවරයෙක් මූලික වෙලා සම්බන්ධ කරගත් යුතු කතා බහ කළ යුතු දේවල් ඒ නීති රීති තියෙනවා කිසි කෙනෙකුට කියන්න බෑ අපි ඒව දන්නේ නැ අපි බබ්බු ඒ කතන්දර වැඩක් නැ මොකද ඒක තමා විසින් ස්වයං විනයක් ඇති කරගන්න ඕනේ ඒ ස්වයං විනය නම් උදාහරණ කීපයක් මම දෙන්නම් මම තව වීඩියෝකින් සඳහන් කරන්නම් මේ මේ මේවයි තියෙන නීති රීති ආචාර ධර්ම පද්ධති මොනවද කියලා මේ ආචාර ධර්ම පද්ධති කෙනෙකුට ගවේෂණය කරන්න පුළුවන් ඉතින් ස්වයං විතර තමන්ට හිතන්න පුළුවන් දැන් තමන් වැඩ මොකක් හරි වැරද්දක් කරන්න ගියාම ඒක හරිද වැරදිද කියන එක තමන්ට තේරෙනවනේ බබාලා නෙමෙයිනේ කවුරු දැන් රටක පවතින නීතියක් තියෙනවා ඒ වගේ විවිධ දේවල් මේ වතුල තියෙනවනේ ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් මම මේ කරන දේ සුදුසුද නැද්ද අපි ගත්තොත්
guru kuliah kira dia keluar, ini nanti silpa itu nih kira dia keluar, mereka rata itu ina ani tevai pelibat orang mereka meme yang ni, tapi tuh dan yang kisi guru beri kira guru beri mau kedengeran nih, jadi tevai limat mata, mereka siswa firasat kekakar no, tegulu kan ani apa itu kanda emak mi ani dindo ko kekakar dindo ko mi guru tuh mah ani mi nanti apa ani guru beri mana hari kerela dindo ko Memang kita, memang mukadde mereka mulai ke parmar itu, tamat-tamat manggi ada sudah sumaru kerjakan, jenuh mahu sumaru kerjakan. Kamel ika maknya tuh, itu tamat taniu lah, memang kanda ayam khati itu, idri itu ayam. Memang kanda ayam hengi memang neti orang inno memang. Muntah kanda ayam hengi mak bedaknya. Mungkin nitera kalpana kerana mukadde, khagi hari ika khada agan, mager edda sedaya agan, mama pulla telleka gandu, ni mana tam magi wedi mang kerjakan dulu. Eka tama pradana ilak ke gulung. Hebei kawal gawat, aurdu dahaya giat, wisa giat, panah giat, megulang ke gamana megulang sampurna keran dilebin ne. Eka guru rek dan ne hinda tama, masa hayak warsa yak etul ta isisi yang purna keran da tama, guru guru pita asrama nirmani keran ne. Ema Pirisa ekahu nam pas dan api adakala itu samantara itu, me guru kula vala kisime dinaka dengan atite itu me guru kula vala itu kisime dinaka me gyanu piri me beda na, okkoma sahodara sahodari hati erdama me katuli heterin, aige me pudgalika anduna aval, ape amma mehemai, tata bona ma. Mee geval lalu pasan, apa yang mama minyak kekak panel lagi. Mee silpa itu tulat gini betahanam. Kena geput gelik atau turu-turu. An ayah sahakat cakar ini sapura tahanam. Ikatnya he tu mukadde. Ia mae nitya panamand. Yam kene even dia an ayah kieno kian. Ia agi tienna duka ia mae tangi agi tienna ando naab. An ayah atarat percaya kalla. Anna ayat anukampa waragan, nevata, meka update tuwi, tera ani minisut me arsalakan nuga, ani agi, amma meri lah. Ti ekanisa ani minisut me ata anukampa kanno. Ekanimi meten tu bala buruktiinni. Insa pudgal ke dewal gan, sahakaccha kiri ma sampurnen tahanam. Namo teata agi turu turu kianu le magi ame hima ya akala dene kino nanggila dene kino magi nama meka iwa katakara kendo pulu iwa gado iwa saman neng katakara nde yoro mata isara kolo mecher hidia me muwe kama pen lagi ame me iwa kian daba ame me tuli moka te me guru kulea kutula te enni me iwa prasna katakara ndoat iwa te wisen dong ganduat uge tina nai turas gana katakara ndoat iwa te nimi iwa jiwite labun nau pida wuling Ibat ten. Eti yang nau pida awalin sampun yang ibat tulah, wenamu parisaraya tulat tamami gan. Itu lah wenamu parisaraya tulat ayu illa. Nawa tara kunu kan dalite kerme kat tulat dah jatut, e parisaraya ngada kene. Meka tamai kita. Pradana he tu. Ekama, e pradana acara beragi. Anudenu mana tu? Kisima kena kute? Ekine kaha pudgalika mitratyan pavatta agan tahana? Pudgalika mitratyan kisi kene kekat iyanda ba? Hemon ekavidhiher tiyendo. Ja okata udaharanayak adakale gattu, na hitanda adakale oya waram labin visheshamma gattu, na waram ganna mandakala thiyena kanda yan hadagena yana. Wahai giham muka tuh ini, wahai giham balan ni, magi ekatnya wedi, arah yang agi ke udah pahin wadah. Ia agi ekatnya wedi, magi ekatnya wedi, ia agi ke hilirin wadah. Mata wedi ulu hayyan karakon wadah, hayyan kaya gahan wadah. Mana meha di dewal? Mereka tahu mah mungkin tiennah kuno kama kian ni. Mereka itu entah yang ni, muka ku tiennah dia karagan anit tekatnya wedi, magi balai mata. Ready adu balai ada, artinya me golang manusia ketat teh di.
මේ මේ මානසික තත්ත්වල හැටි. නමුත් පීඨාශ්‍රමයට තුළදී යෝග භාවනාව වඩන අය හිට වැඩිය උසස් මනසකින් යුක්ත අය. ඒ අය අර්ධාතී සිතුවිලි හිතන්න යන්නේ නැහැ. එහෙම හිතනවා නම් එයා ඒකට සුදුසුත් නැහැ. යම් කෙනෙක්ගේ ශක්තියක් ගැන එයා කියද්දි ඒකට අනිත් එකා හිතනවා නම් නැත්නම් අනිත් එකා කියනවා නම් එයාට මෙහෙම කෙලින් වුණා මට එහෙම කෙලින් වෙලා නැහැනේ. එහෙම සිතුවිලි උපදවනවා නම් ඒ කියන්නේ එයාගේ පිටේට සුදුසු නැහැ. මොකද විවිධ අයගේ දක්ෂතාවය නැහැ. දැන් ඒතන පීඨාශ්‍රමයේ 10 දිනක් ඉන්නවා නම් ගුරුවරයා මොකද කරන්නේ 10 දිනාම කැඳවනවා. ආ උඹේ ප්‍රතිපලයේ කියපන්. ඒක උරු කියනවා මෙහෙම වුණා මෙහෙම වුණා. මෙහෙම වුණාන් පස්සේ මට නිකන් කරන්ට් එක වැදුනා වගේ වුණා. මෙහෙම ඒක අහන් ඉන්නවා තව එකෙක්. ඌට ඊට වැඩිය මොකක් හරි හොඳ දෙයක් තියෙනවා. නමුත් ඌ කෙලින්ම හිතන්නේ මොකද්ද? අර උට එහෙම මේ කූරට කරන්ට් එක වැදිලා මගේ එකට කරන්ට් එක වගේ ආවේ නැහනේ. මෙන්න මෙවැනි මොට්ට සිතුවිලි හිතනවා. මේ මේව තම දුරු කර යුතු තැන. මේ හැම දෙයක්ම මේ මිනි ඉදිරියේදී මේ තියෙන චර්ය ආරට මේක තේරුම් කරලා දෙන්න පුළුවන්ද කෙනෙකුට? තේරුම් කරලා දෙන්න බෑ. ඒක තමයි ස්වයං විනයක් හදාගන්න කියලා කියන්නේ. සහ ගුරුවරුන්ගේ දේශනාවල් තියෙනවා. ඒ දේශනාව දිහාදි මොකද කරන්න ඕනේ? මගේ හම්බුන එක තමයි මට තියෙන්නේ. මම කරන්න ඕනේ මගේ හම්බුන එක මේ අනිත් එකගේ එක දිගයි මගේ එක කොටයි කියලා මම වැළපෙන එක නෙමෙයි. මගේ එක තියෙන ප්‍රමාණයෙන් මං කටයුතු කරගන්න ඕනේ. එහෙම නැත්නම් උගේ එක තරම් මගේ එක ලොකු කරගන්න ඕන නම් ඒකට බෙහෙතක් හේතක් කොල්ල හරි තෙල් ටිකක් ගාලා දාලා හරි මොකක් හරි එහෙම දෙයක් කරගන්න ඕනේ. මේ වෙලා තියෙන්නේ මොකද? Tamanට ලැබුණ දෙයට වඩා මේ අනුන්ගේ ඇට අනුන්ගේම හරි ලොකුයි කියලා මේ හිතන්න යාම. මේක තමයි ප්‍රධාන මේ තියෙන මේවා තියෙන පරමාර්ථ. ඒකම මෙහෙම එකමුතුවක් සිද්ධ වෙන අප දැන් අද කාලේ අපි උදාහරණයක් ගත්තොත් මම දන්න ගොඩක් අය ගෲප් හදලා තියෙනවා. ඔය WhatsApp වලින් අරම ගෲප් හදලා තියෙනවා. වැඩි අවශ්‍යක් නැහැ. ඒ ගෲප් එක හැදීමේ සිද්ධ වෙන එකම දේ මොකද්ද? ඒ ඉන්න 10 දෙනාගේ ෆෝන් නම්බර එක එක හුවමාරු කරගන්න විතරයි. එච්චරයි වෙන්න කිසිම දෙයක් ඒවා වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් ඉන්නේ එකයි දෙන්නයි තුන්දෙනයි. අර හිටිය 100ම කරන්නේ අරගේ ෆෝන් නම්බරේ මූ ගන්න, ඌගේ ෆෝන් නම්බරේ අරු ගන්න, ඌට මූ මැසේජ් කරන, මූට ඌ මැසේජ් කරන, උන් මෙතන පවුල් කරනවා. දැන් මේක කරන්නේ කාගේ අවසරයක් පිටද? කවුද මේකට අවසර දීලා තියෙන්නේ? මෙන්න මේවා තමයි ධර්මතා අමතක කිරීම. ධර්මතා අමතක කිරීම කියන්නේ ඉස්සෙල්ලාම හිතන්න ඕනේ මේ ගෲප් එක හැදුවේ කවුද? මේ එකමුතුව හැදුවේ කවුද? ආ මගේ ආචාර්යවරයා. එතකොට මේකට ආපු මූව මම අඳුරගත්තේ කොහමද? ආචාර්යවරයා නිර්මාණය කරපු ගෲප් එක හරහා නැත්නම් එයාගේ පීඨය හරහා. එතකොට මේ ගෲප් එක නැත්තම් මේ මුණ ගැහිම මට වෙනවද? වෙන්නේ නැහැ. එතකොට හිතන්න ඕනේ මේ මුණ ගැහිමේ මූලික අයිතිය තියෙන්නේ මගේ ආචාර්යවරයාට. යම් කිසි විදිහකින් මම මේ මගේ ඉන්න හිතවත් වෙච්ච මේ අඳුරගත්ත කෙනාව සම්පුද්ගලිකව සම්බන්ධ කරගන්නවා නම් මම ආචාර්යවරයාගෙන් අවසර ලබාගෙන මෙයාගේ ටෙලිෆෝන් නම්බරේ ගන්න ඕනේ, නැත්නම් එයා එක්ක හිතවත් වෙන්න ඕනේ, කතා කරන්න ඕනේ, පුද්ගලික දේවල් මුණ ගැහෙන්න ඕනේ ආචාර්යවරයාගේ දැනුවත් කිරීම මත. එක එක එතකොට ආචාර්යවරයා කියනවා අහන ඕන ඇයි මොකටද ඒවා කරන්න එපා. උඹලා කතා කරන කතා බහ කරන දෙයක් මේ ගෲප් එක තුලේ කතා කරපන්. නැත්තම් මේ පීඨාශ්‍රම ඇතුලේ කතා කරපන්. එළියට ගිහිල්ලවත් වෙනම පුද්ගලික මැසේජ් දාලවත් මේ මංගෙ මේ එදා සහ අද අතර වෙනස මම මේ කියන්නේ. අද වෙනස අද කියන්නේ ගෲප් ඇතුලේ කතා කරන එක. එදා වෙනස කියන්නේ පීඨාශ්‍රම ඇතුලේ කතා කරන එක. එදයි අදයි දෙකටම මේක පොදුයි. එතකොට ගුරුවරයාට මොකටද උඹ කතා කරන්නේ? අහන්න දෙන දෙයක් කතා කරන්න තියෙන දෙයක් කුණහරපයක් නෙවෙයි කතා කරන්නේ. මේ කට්ටිය ඔක්කොම ඉන්න තැන එකට කතා කරා. මොකද මේක ටීම් එකක්. මේක ශිල්ප ආයතනයක්. එකිනෙක අතර රහස් මේක තුල නැහැ. එහෙම රහස් තියනවා නම් මේක පීටයක් වෙන්නේ නැහැ. ගුරුකුලයක් වෙන්නේ නැහැ රහස් තියනවා නම්.
යම් කිසි එකමුතුවක් තියෙනවා නම් එකමුතුකම රහසක් තියෙන්න බෑනේ. දැන් විද්‍යාඥයෝ ඉන්නවා. යම් කාරණා කරන්න ගියාම ඒ විද්‍යාඥයෝ විවිධ කාණ්ඩවල 5-6 දෙනෙක් 10-12 දෙනෙක් එක්ක හවෙන්න පුළුවන්. යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ ඉන්න විද්‍යාඥයෝ. එතකොට පටක විද්‍යාව, කීට විද්‍යාව, එතකොට අභ්‍යවකාශ පිළිබඳ, එතකොට තව තව ඔය වගේ කී දෙනෙක් එක්ක හවෙනවා. ඒ සියලුම අයගේ දැනුම මත ඒගොල්ලෝ එක්කහුවලා සාකච්ඡා කරනවා. ඒගොල්ලෝ සාකච්ඡාරයා කීට විද්‍යාඥයෝ මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා, අරයා මෙහෙම. එකෙක් හරි තමන්ගේ දේවල් ටික හංග ගත්තොත් ඒ වැඩේ සාර්ථක වෙනවද? සාර්ථක වෙන්නේ නැහැ. එතන එයාට හංගන්න රහසක් දෙයක් නැහැ. එයා කියනවා මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරපුවහම මේක මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම. අනිත් එක්ක නෑ එයාගේ දැනුම කියනවා, මෙයාගේ දැනුම කියනවා. මේක තමයි කෙරෙන්න ඕනේ. නමුත් මොකද කරන්නේ? තමන්ගේ කකුල් දෙක අස්ස ගහගෙන හංගගෙන ඉවිල්ලා අනිත් එකාගේකට ඇඟිල්ල ඇනලා බලනවා මේ ඒක රසද කියලා. මෙන්න මේ නිසා තමයි මේ සමාජේ මේ ඉන්න මේ 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 රටවල මිනිස්සුගේ කවදාවත් දියුණුවක් නැත්තේ. ඇයි ඔක්කොම රෙද්දස්ස ගහගෙන ඉන්නේ? මේ ආසියාතික රටවල මොනවම තමයි. යම් මන්ත්‍රයක් ඌ ගාව තියනවා නම් ඌ මේ ඌ එක ගහගන්නා ඌගේ කකුල් දෙක අස්සේ. ආයි කාටවත් දෙන්නේ නැහැ. මේක එළියට ගන්න. යම් කිසි ළමං අත්දැකීමක් ලැබුවොත් ඒක සමාජයට දෙන්නේ නැහැ ඌ. යහපත් ගුරුවරු මොකද කරන්නේ? එදා සහ අද එදාන ආචාර්යවරයා කවුරු හම්බ වෙන්නවිල්ල එයාගේ ප්‍රශ්නයක් කිව්වහම ආචාර්යවරයා ඒකට උත්තර දෙනවා. මෙන්න මෙහෙම කරන්න. ඒ ප්‍රශ්නෙම නැවත ආචාර්යවරයා මොකද කරන්නේ? තමන්ගේ ශිෂ්‍යයන්ට කියන අහවල් මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ලා මට මෙහෙම ප්‍රශ්නයක් කිව්වා. මම ඒකට මෙහෙම පිළිතුරු දුන්නා. අද කාලේ නම් ආචාර්යවරයාට කෝල් එකක් එනවා. කෙනෙක්ගේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා ආචාර්යවරයා ඒක රෙකෝඩ් කරගන්නවා. රෙකෝඩ් කරලාවිල්ල ආචාර්යවරයාගේ උත්තරේ අර මිනිහාගේ ප්‍රශ්න ඔක්කොම අර ඉන්න පීඨාසනයේ ශිෂ්‍යයන්ට දෙනවා. මෙන්න මේක අහලා ඉගෙන ගන්න. එහෙම කරන ආචාර්යලු කොහෙද ඉන්නේ? එහෙම කන්නේ දුර්ලභයි. ඇයි? කරන්නේ එක්ක මොකක් හරි වෙන ටොප්පියක් හේතුවක් එක්ක අරුන් අරක ඇහුවට ශිෂ්‍යයෝ එක ගණන් ගන්න නැහැ. මොකද ඒක උන්ට හිතන්නේ ඒක වැදගත් නැහැ. එක කොහෙද ආයක ගුරුතුමාගේ ලොකු කම පෙන්නන්න අපිට වන්දති. ඒක වෙන මොන හරි ආකල්ප ගන්න. එහෙම නැත්නම් ඒක ගණන් ගන්න. මේ කණෙන් ඇහුව අනික කණෙන් පිට කරා. දැන් යම් එක්ෂිෂයකට උපදෙස් දෙනකොට අනෙක් දෙනු ළඟට ගන්නවා. ඒ මොකද? එකිනෙකාට මේක නිතර කියන්න බැරි හින්දා මේ පුද්ගලයෝ 10 දෙනෙක් හිටියොත් 10 දෙනාගේ අද්දකින් 10ක් වෙන්න පුළුවන්. එතකොට අනාගතයේ දවසක Tamanටත් මේ ආදී විවිධ ගැටලු තම මතුවෙන්න පුළුවන්. මේ මතුවෙනකොට මේක පිටිවහලක් බවට පත් වෙනවා. ආ මම මේක අහලා තියෙනවානේ. එහෙනම් මේක මෙහෙම වෙන්නේ. මේ කෙනෙක් විචක්ෂණ බුද්ධියෙන් මේ ප්‍රතික්ෂණව කල්පනා කරලා යම් ගමනක් යනකොට අවබෝධය සහ අධ්‍යක්ීම් කියන එක ඉතාම වැදගත් වෙනවා. මේක තමයි මේ ආචාර්යවරයෙක් දෙන්නේ. ඒක දෙන්නේ නැත්තම් ඌ ආචාර්යවරයෙක් නෙමෙයි. දැන් මැකැනික් වැඩ කරන බාසල ඌ බාසුන් නැහැලගෙන් මම අහලා තියෙනවා. අපේ මට උගන්න උදාසුන් නැ ඉස්සර මේ ඇන්ජිමේ වැදගත්ම කොටසක් දලවනකොට මාව බූම් තෙල් ගන්න කඩේ අරිනවා. ඌ වෙනකොට උදාසුන් නැ අර වැල්ටික් කරලා කෑල්ල වහනවා. මේ ගුරු මුෂ්ටි තියා ගැනීම. නමුත් ඒකම තව උදාසුන් කියන්නේ මේක බලාගනින් කියලා ගෝලයට පේන්න වැඩේ කරන ගෝලයට එක බලන් දුම නෑ නෑ ඌ හෙට ගෙන කෙලකල ඉන්නවා. මේ පාර්ශව දෙක අතරම වැරදි තියෙනවා. යම් කිසි විදිහට ගුරුවරයෙක් යමක් කියනවද ඒ ප්‍රකාශ කරනවද ඒ ප්‍රකාශ කරන්නේ ගැඹුරු හේතුවක් ඒක තුල තියෙන හින්දා. නැත්තම් මේ වෙන දෙයකට නෙමෙයි. ඒතොර තමන් දැනගන්න ඕනේ මේ ගුරුවරයාගේට ආපු පුද්ගලික පණිවිඩයක් පවා අපිට දෙනවා. වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් වුණත් අපිට දෙනවා. මේ දෙන්නේ මොකටද? මේක විග්‍රහ කරලා අපිට බලා ගන්න. එතකොට අරුන් අරක පවසා තඹ සතේකට තරකුන් අරක ගණන් ගන්න තු හිටියොත් අර ගුරුවරයා මොකද හිතන්නේ? ආ එහෙනම් මුන් ඔක්කොම දන්නවා ඇති. නමුත් ඊට පස්සේ අහන ප්‍රශ්න ඔක්කොම අර දීපු උදාහරණ උපහරණ වලට
අදාළ දේවල් ප්‍රශ්නම තමයි අහන්නේ. එතකොට මොකද වෙන්නේ ගුරුවරයාට? යක්ෂා වේස වෙන ඔළුවට. මේකට හේතුව මොකද්ද? මේ මෙවැනි කාලකන් ඉන්නවා. උන්ට උන්ගේ මොළය වෙහෙසලා දැනුමක් පූර්ණව ලබා ගන්න උවමනාවක් නැති වුන්. මුන්ට කවදාවත් පූර්ණව දැනුමක් ලබා ගන්න උවමනාවක් නැති වුන්. මුන්ට ඕනේ මොකද්ද? උගේ ප්‍රශ්නයක් මතුවුනහම ගුරුවරයාගෙන් ඇහුව ආයක විසඳගත්තා. උගේ වැඩේ කරා. ආයෙ ගුරුවරයෙක් දැම්මා මේ ප්‍රශ්න ඇහිමේ ඉවරයක් නැහැ. මේ ප්‍රශ්න නැගීමේ ඉවරයක් නැති බව ගුරුවරයෙක් හොඳටම දන්න. ඒක නිසා තමයි ගුරුවරු වර්ෂ 60-70ක් ගිහිල්ලා වත් කෙනෙකුට ලබන්න බැරි දැනුම ඉතාම කෙටි කාලයක් තුළ මේ ශිෂ්‍යයන්ට මේ ගුරුකුලයක් තුළදී මාස 6-7ක් අවුරුද්දක් අවය කාලෙදී කැටි කරලා පෝෂණය කරලා දාන්නේ. ඒක ග්‍රහණය කරගන්න කාලකන්ණියෙකුට තේරෙන්නේ නැහැ. මේක තමයි ප්‍රධාන දේ. මේක තමයි තමන්ගේ තියෙන දැනුමේ තරම. අර බුදුහාඳුරන්ගේ කාලෙත් කවුද බුදුහාඳුරන්ගේ හිටිය පුතාද කවුද මන්දාර මට නම් මතක නැහැ. වැලි මිටක් උදේ රතු ගාලා ඉහළට විසි කළා කියනවලු අද මට මේ තරම් ප්‍රමාණේ අවවාද අනුශාසනා ලැබේවා කියලා අන්න හැදෙනින් අන්න හැදෙන අය. ඒ මොකද? එයා දන්නවා මේක මට අත්දැකීමෙන් පළපුරුද්දෙන් ඒ දේවල් වලින් මට සෑහෙන දේවල් මේ ශාසනය තුළ මේ ජීවිතය තුළ ඉගෙන ගන්න තියෙනවා කියලා රාහුල කුමාරයාද කොහෙද? ඒක දන්නවා. දැන් හැම දෙයකටම ඇහුම්කන් දීලා හැම දෙයක්ම හදාරනවා. ඒක තමයි කරන්න තියෙන්නේ. නමුත් ගුරුවරයා දෙන්න අවුදේ ගැන ඒක දිගහැරලා බලලා ඒක මෙහෙම දෙයක් නේ, ඒක මෙහෙම දෙයක් නේ කියලා ඒක ඔළුවේ දාගන්න එක තමයි කරගන්න ඕනේ. ඔව් මෙහෙම අනිමින් මෙහෙ ගැටලුවක් තියෙනවා. තව ගැටලුවක් ගුරුවරයෙක් කියලා. ඒතර මේ සියල්ල එක එක මාවත්වල යන ගැටලු. ඒතර කල්පනා කරන්න ඕනේ ඊට පස්සේ මිනිහෙකුට තියෙනවා බුද්ධියක් ඔළුවක් කියලා එකක් තියෙනවා. දැන් භාවනා කරනකොට යම් කෙනෙකුට මූලාධාර චක්‍රය ගැහෙනවා, කැහිල්ල හැදෙනවා, ඔළුව උඩ නලියනවා, අතන මේවා වෙනවා, මෙතන මේ මේවා කියලා පිරිමහන්න බෑ. මොකද එකිනෙකාට පහළ වෙන ලකුණු වෙනයි. එකෙකුට කඩි කනවා වගේ තේරෙන්න පුළුවන්, අනිත් එක අර පිහියෙන් අයින්නවා වගේ තේරෙන්න පුළුවන්, තව එකෙකුට මේ ඌට මේ තව අහවලක කරනවා වගේ තේරෙන්න පුළුවන්. එක එකට එක එක දේවල් තියෙන්න පුළුවන්. නමුත් සිද්ධාන්ත සිද්ධිය එකයි. මේ සිද්ද වෙන සිද්ධිය එකයි කියන එක ගුරුවරයෙක් දන්නවා. නමුත් මේ ශිෂ්‍යයන්ට අර විවිධ දේවල් පහළ වෙනවා. එතකොට ඌ ප්‍රශ්න අහනවා. ඒතර ගුරුවරයාගෙන ඕක අරක. ඉතින් ඕක කියෝ 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 එක එකට ඉන්නවට එඩිය හොඳ නැද්ද? මෙවැනි අද්දකින් මෙන්න මෙහෙම තියෙනවා. ආදාරුගේ කඩි කෑව මුගේ මේක මෙන්න අලියාව මුගේට මේ ওই ටික ශිෂ්‍ය කොළුවේ දාලා තියාගන්න. එතකොට එයා දන්නවා මේක වෙන්නේ මෙන්න මෙහෙම. මේක වෙන්නේ මෙන්න මේ හේතුව හින්දා. බදකලති වෛද්‍යවරු වෛද්‍යවරු වෛද්‍ය උපාධි අරගෙන ඉස්පිරිතාල වල හැම තැනම රස්තිය දුගගා. මම දැකලා තියෙනවා අවුරුදු ගණන් දොස්තරලා පිටිපස්සේ යනවා, ලෙඩුන්ගේ මැහුම් කපන් ඉදිරිපත් වෙනවා, අරව කරන්න මේ මොකක් අද්දකීම් ලබා ගන්නවා. ඒගොල්ලෝ අද්දකීම් ලබා ගන්නවා. අද කාලේ ඉන්න ශිෂ්‍යයන්ට එකෙකුට හරි ගියොත් ගුරුවරයා කිව්වොත් මට හෙට පැවිලයක් තියෙනවා, නැත්නම් හෙට පූජාවක් තියෙනවා, වරෙන් බලන්න එයිද? හතර මායිම කන්නේ නැහැ. ඒ නැහැද නෙවුම්? උන්ට කැ ආවත් කෝඩියක් ප්‍රශ්න අහනවා. මේ මොන් හිතන්නේ ප්‍රශ්න අහලා ප්‍රශ්න අහලා ප්‍රශ්න අහලා ප්‍රශ්න අහලා දැනුවත් වෙන්න කවදාවත් බෑ. කිසිම දවසක බෑ. මේ ලෝක සංසාර බුදුදහම තුලත් මේක එච්චරයි. බුදුහාඳුරෙන් ගිහිල්ලා කවුරු ප්‍රශ්න කරුවා බුදුහාඳුර කුණුහරප කියන්න දෙන්නවද? කුණුහරප කියන මං වගේ කෙනා ඔබේ අම්මට කියලා දෙකක් කියලා පන්න ගන්නවා. ඇයි? ඒ දේශනා තුලක් තියෙන්නේ ප්‍රායෝගිකව තමන් අත්හදා බලලා තමන් අත්දැකීමෙන් මේ ප්‍රත්‍යක්ෂ කරගැනීම.
නැත්තම් ඔය බුදුන් වහන්සේට හිටිය පිරිවර සංඝයා වහන්සේලා ඇවිල්ලා ප්‍රශ්න බුදුහාමරංග ඔළුව පුපුරලා පිරිනිවන් පාන ඒ තියෙන ප්‍රශ්න වලට අහන්න ගියද අහන්න ගියේ නැහැ. ඒ මොකද මුලදී බුදුන් වහන්සේ ශික්ෂණය ඒගොල්ලන්ට දුන්නා. මෙන්න හැඳින්වීම කරනවා මෙන්න මෙහෙමයි මේක. මේක මෙන්න මෙහෙමයි. මේක කරනකොට මෙවැනි දේ මතුවෙනවා. එතකොට මේ විෂ්ණු වහන්සේ ලැබිලා බුදුන් වහන්සේගෙන් අහන්නේ මට මෙවැනි ලකුණක් පහළ වුණා. මට මෙවැනි ලකුණක්. ඒතර බුදුහාඳුරෝ කියනවා ඒ හැම එකම මෙන්න මේ කාණ්ඩයට යටත්. භාවනා කරනකොට ආනාපාන සතිය වඩනකොට පහළ වෙන ලකුණු මෙහෙම වෙනවා මෙහෙම. ඔයාට මෙහෙම වුණාට වෙන කෙනෙකුට මෙහෙම වෙන්න පුළුවන්. තව කෙනෙකුට මෙහෙම. සිය දෙනෙක් ගත්තොත් 100ක් ක්‍රම එයාට ඇති වෙනවා. ඉතින් මේක උත්තර දිලා පිළිගන්න පුළුවන් මගුලක්ද? උත්තර දිලා පිළිගන්න පුළුවන් නැහැ. මේ එක එක්කෙනා මේක ග්‍රහණය කරගන්න විදි සහ එක එක්කෙනාට ලැබෙන ඵලයන්. දැන් අපි 10 දෙනෙක් ගත්තොත් 10 දෙනෙක්ගේ ඇහුවොත් අද කාලගුණ තත්ත්ව කොහොමද? එක එක එකක් කියයි තව එක. එහෙම උන්ට දැනෙන හැටියේ. එක එක පොට්ට රසනේ ඉන්නවා. මට මේ දාඩියක් දාන්න. මේ බලන්න අපිට අපිට සීතලයි මූට දාඩිය දානවා. ඒ මොකද ඌගේ ශරීරයේ තියෙන උෂ්ණ අධිකකම මේ කොපමණ හේතු බලපානවද? ତොර මේක ඇවිල්ලා මහා සාගරය වගේ දෙයක් මේක. ඉතින් මේක තුල ප්‍රශ්න අහලා විසඳන්න පුළුවන්ද? කවදාවත් බෑ. මොනම ශාස්ත්‍රයක්වත් බෑ. වරම් ශාස්ත්‍රයේ වේවා වෙන යෝග භාවනා ශාස්ත්‍රයේ වේවා බුද්ධ ධර්ම තුල වේවා වෙනත් කර්මාන්තයක ඉවරයක් නෑ. ඉගෙන ගැනීම ඉවරයක් නෑ කියන්නේ ඒකයි. මෙවැනි න්‍යාය කරන්නේ ආචාර්යවරයාට හෙලින් යනවා. දැන් අපි හිතමු දැන් අර මම කලින් කිව්වා වගේ කවුරු හරි කෙනෙක් ඉතින් එයා පුද්ගලිකව දැන් අපි මොකක් හරි ගෲප් එකක් හැදුවොත් එහෙම දැන් නන්න හඳුනන අයනේ. ඒකට සමහරව කරන්නේ දැන් අරයාගේ බලය වැඩි නම් එයා මොන හරි හොඳට දෙයක් කිව්වොත් එහෙම ඌව කන්ටැක්ට් කරගන්නවා. කරගෙන ආචාර්යවරයා දන්නෙත් නැහැ. ආචාර්යවරයන් අහන්නෙත් නැහැ. හොඳකට හෝ නරකකට හෝ විනෝදකට හෝ පවුල් කණ්ඩ හෝ මොකක් හෝ දෙකට මොනවා කරත් ප්‍රධාන මූල ධර්ම මොකද්ද? මෙයාව මම හඳුරගත්තේ ආචාර්යවරයාගේ පීඨෙන් නැත්නම් ආචාර්යවරයාගේ මාර්ගයෙන්. අද කාලේ ගෲප් එකකින් ඒක මම තියන්න ඕනේ. ඒ ආචාර ධර්මේ මම රකින්න ඕනේ. ඒතකොට මම ආචාර්යවරයන් ගිල්ල අහන්න ඕනේ. මේ මම මෙයාව පුද්ගලිකව කතා කරාට කමක් නැද්ද? ඒ අවසරය ගන්න ඕනේ. එමුණ කරොත් එයා ශික්ෂාවක් කැඩුව කෙනෙක් බවට පත් වෙනවා. මේකේ තියෙන භයානකම් මම ඉදිරියට කියලා දෙන්න මොකද්ද කියලා. ඊට පස්සේ සම්බන්ධ කරගත්ත කයි ඉන්නවනේ. ඌ කියන්නේ නැහැ ආචාර්යවරයාට. ඌ හරි එකෙක් නම් කියන්න දැනගන්න ඕනේ. මේ ගුරුතුමා අර අහවලා මට කතා කරා. ඒ ආචාර්යවරයා කියන සද්ද නැතුව නිකන් ඉන්නවා. ඒ මම කියන්නේ ඒක ඌගේ වරදක් නැහැ. නැතු දැන් කවුරු කතා කරනකොට පළවයක යන්න කියලා නිකන් ඉන්න බෑනේ. අර ගුරුවරයාට කියනවා මෙයා මට මෙහෙම ආචාර්යවරයා කතා. ඌත් නොකිය හිටියොත් දෙන්නම එකම බෝට්ටුවේ තමයි. සමහර අය ඉන්න මට මේ අපේ ගෲප් එකේ ඉන්න අර අහවලා එයා මට මැසේජ් එකක් දැම්. ගුරුවරු වහන්න යන්නේ මොනවද උඹලා කතා? ඒ වහන්න යන්නේ. ආ එහෙම තමයි. එච්චරයි. ගුරුවරයා ගන්න කමන්නේ උඹ මට කිව්වනේ. ඒතකොට අර මට කිව්වේ නෑ. මේ ආචාර ධර්ම කඩලා ඉවරයි. මේ වෙන හානිය මොකද්ද කියලා මං කියන්නම්. ඊට පස්සේ මෙය මේ දුවන්නේ මොනවද? මේ ආචාර්යවරයාගේ තියෙන දැනුමින් ශක්තියින් ආචාර්යවරයාගේ තියෙන ආශිර්වාදයෙන් දුවන්නේ. මේවා තුල ආචාර්යවරයාට සම්බන්ධ විවිධ යෝගීන් ඍෂිවරුන් දේවාත්මයන් විශ්වයේ ඉන්න මේ ශක්තියින් තියෙනවා. ඊට පස්සේ දැන් මේ ශිෂ්‍යයා භාවනා කරනකොට මේ කටයුතු කරනකොට ඉතාම ඉක්මනින් භාවනාව ලැබෙන මොකද ආචාර්යවරයාගේ ආශිර්වාද. ඒ තැන්වලදී යම් තීරණාත්මක
තැන්වලදී ආවන් පස්සේ මේ ඒ ඒ වටා තව ඉන්න ඉන්න ඒගොල්ලෝ බලනවා මෙයා කාගේද ආ මෙයා ගුරුවරයා අහවලා දීක්ෂා ලබන්නද නැහැ එතකොට උපදේශක ගුරුවරයෙක්ද ආ ඔව් හරි මෙයා ආචාර ධර්ම කොයි විදිහට කරන්න කියලා බලමු ආ බලනකොට හුට්ටපටස් අන්න අරක මාට්ටු මාට්ටු වෙච්ච ගමන් මොකද වෙන්නේ ආචාර්යවරයාට තියෙන සැලකිල්ලට විශ්වයේ තියෙන ශක්තියෙන් වලින් ආශිර්වාද ලබා ගැනීම හෝ එහෙම නැත්නම් අදාළ දේවාත්ම වලින් ආශිර්වාද ලබා ගැනීම කෙලින්ම හුටස් එතනින්ම නවතිනවා. ඇයි ආචාර ධර්ම කඩලා කරන්නේ? ආචාර ධර්ම කඩලා කරන්නේ. සමල්ලට ආචාර්යවරයා දැනුවත් වෙන්න පුළුවන් නැදි නෝ තමයි. දැනගත්තා නොදැනගත්තා නීතිය නම් හරියට ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කරගෙන ආපුට එතනම හුටස්. එක්ක වැඩි අවුල් ගහනවා. ඒ නිසි තැන්වල ඉඳලානේ මේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ උන්නම් තමට මේක ගවේෂණය කරනවා අහපු ගමන් මොකද කියන්නේ? ඉහළ දේවාත්ම වලින් ඒ ඉන්න ශක්තියෙන් වලින් මොකද කියන්නේ? පවතින ආචාර ධර්ම තියෙනවා. නීති රීති පද්ධති තියෙනවා. ඒතර මූට කියන උලම මම ඒවා දන්නේ. දන්න තැනක හිටපන්. බෝ දන්නේ නැ කියන එක මේ මෙතනට අදාළ කරනවන් නෙමෙයි. මං කියන්නේ මේ කතා කරොත් කරනවා නම් මෙන්න මෙහෙමයි වෙන්නේ. එතකොට අර ගුරු හරි අහන ඇයි උඹ ආචාර්යවරුන් නොදන්න මෙන්න මෙහෙම ශික්ෂාව කොම කඩලා තියෙනවා. ආචාර ධර්ම කොම කඩලා තියෙනවා. උඹ වැරදි කරු. නෑ නෑ අපි එහෙම නරක මුකුත් මම කතා කරේ නෑ. මට ඉතින් ඒක ගුරුතුමාට කියන්නත් අමතක වුණා. නිකන් ඔය ඉන්නේ හින්දා මං එයාව ඇඩ් කළා. නැත්තම් මං හිතවත්ලා එයාගේ ගෙදර ගියා. ගෑව බිව්වම ඒ කුණුහරුප කතාව වැඩන්නේ නෑ. මොකද මේ විශ්වයේ තියෙන ඉහළ ශක්තියින් මේ දෙවිවරුන් හැමෝම ඒවට හුඟා ගරු කරනවා. මූල ආචාර්යවරයාට ඒගොල්ලෝ ගරු කරනවා. මොකද ඒගොල්ලෝ ඒ ඉන්නර ශූරි යෝගිනුත් අදටත් ඒගොල්ලන්ගේ කටයුතු ආරම්භ කරන හැම දෙයකම ඒගොල්ලන්ගේ ගුරුවරයාට නමස්කාර කළා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ගුරු හැටියට ගන්න ඔය දක්ෂිණේශ්වරී මෑණියන් එහෙම නැත්නම් දක්ෂිනා ගුරු එහෙම නැත්නම් මහදෙවියන්ගේ මහදෙවියන්ට මහදෙවියන්ගේ තියෙන මොකක් හරි ඒගොල්ලෝ ගත්තද ඒ ඒ ඒ ආචාර්ය පදවියට নমস্কার කළා තමයි ඒගොල්ලන්ගේ කාරණා කරන්නේ. එහෙනම් ඒක ඊට තදින් ඒගොල්ලෝ බලනවා. මොකද මේ විශ්වයට සම්බන්ධ වෙන්න එන්න එන කෙනෙක්. පුළුවන් තරම් ඒගොල්ලෝ බලන්නේ කපා හරින්නම තමයි. උතර මෙවැනි දේවල් විස බීජ බව දන්න හින්දා ඒගොල්ලෝ ගන්නෙ නැහැ. ඒගොල්ලෝ ගන්නෙ නැහැ. එතනදී Tamanta කියන්න පුළුවන් මම දන්නේ නැහැ යම් තැනක නීතිය ක්‍රීතියක් Taman දන්නේ නැහැ කියන එක නිදහසට කාරණාවක් නෙමෙයි එන ගිය උඹ වෙනම ඉගෙන ගන්න ඕනේ වටේ ඉගෙන ගන්න නැහැ ඒ කියන්නේ ඔබ මේකට ජීවිසුන කරකොලන් ඉපැත්තෙන් ගහනවා ඊට පස්සේ අරවර දෙන්නේ යහවෙන්නේ උඹ නීති රීති නොදැන දෙමේ පාරේ යණ්ඩාවේ කියන එක තව ඊට ඉල්ලගෙන කරනවා තව වරද දඩ දෙකයි තව කට ගහන්න ගියොත් තවත් වැරදි කරකෝ දානවා ඇඟට. අවුල උස්සන්න බැරි වෙන්නම දෙනවා. ඊට පස්සේ මේ ග්‍රෑම් 10ක් වැරද්ද තියාගත්ත එක කිලෝ 10ක් 15ක් රෙද්දසට දාගන්නවා මේ වැරදි ටික. මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. වෙන මොකුත් වෙන්නේ නැහැ. ඒක ආචාර්යවරයාට ප්‍රශ්නෙකුත් නෙමෙයි. කාටවත් ප්‍රශ්නෙ නෑ. Tamanටමයි පාඩුව. මේක තමයි මේ විශ්වයේ තියෙන නීතිය. ඒ ප්‍රධානියට මේක මොකද ප්‍රධානියම එක හදලා තියෙන්නේ සද්භාවයෙන්. එයාගේ එකම සද්භාවය මොකද්ද? මේක තුල මේ දරුවෝ එක්කහු වෙන්න ඕනේ. එයාගේ ප්‍රශ්න, මෙයාගේ ප්‍රශ්න මේ දේවල් මෙතන කතා කරන්න. සමහර අය එක දිගට ප්‍රශ්න අහනකොට කුරුවරයෙක් මොකද කරන්නේ? එයාගේ තියෙන අත්දැකීමක් දානවා. අපිටම අද කාලේ නම් කවුරු කෝල් කරපු එකක් දානවා. දාපුවම අරුම් මොකද කරන්නේ? හේ හේ ගාලා ඇහුවා නිකන් හිටියට. ආයි ඒක ගවේෂණය කිරීම අනේ ඒක දවපික ඉතාම හොඳයි. එතකොට ගුරුතුමා මේක මෙහෙම නේද? මේක මෙහෙමද? මේක මේ මට හිතෙන්නේ මෙන්න මෙහෙම. එහෙම හරි. ඕන්නම් මොන හරි මේ මොට්ට ප්‍රශ්න ටිකක් අහයි අර දාපු ආචාර්යවරයා වෙහෙසෙන්න. ඉතින් මුන්නේ ගුරුවරු දන්න මේ උත්තර දීලා ඉවරයක් නැහැ මේක. ගුරුවරයෙක් ඒක දාන්නේ ගවේෂණය කරන්න අත්දැකීමක් ලබා ගන්න සහ Tamanගේ සිතවිලි මොනවද කියලා ලබා ගන්න. එතකොට ඒක ගැන සාකච්ඡා කරන්න ඕන ගුරුතුමා. මේ එයා කතා කරපු විදිහට මට තේරුනේ මෙන්න මේක. මෙයාට මෙන්න මෙහෙම දෙයක්
අන්න ඒක තමයි සාකච්ඡා කරන්න. ඒක තමයි ගුරුරේ බලාපොරොත්තු වෙන්නේ. නමුත් එහෙම දෙයක් ලැබෙන්නේ නැතුනම් ගුරුරු මොකද කරන්නේ? පසුගාමි වෙනවා. ආ, බලට දුන්නට වැඩක් නැහැ. මම කරගෙන ඵලයල්ලා. මෙන්න මේක තමයි මෙතෙන්ද සිද්ධ වෙන්නේ. මම මේ පීඨාශ්‍රම තුල මේ රට තුල ගුරුකුල නැතිවීම පිළිබඳ මම මේ කතන්දරේ කියන්නේ. ප්‍රධාන හේතුව මොකද? මේ අයගේ ආකල්ප හොඳ නැතිකම. ආකල්ප හොඳ නැහැ. මොකද මේගොල්ලෝ පුරුදුලා තියෙන හැම දෙයක්ම ওই විදිහට මේ වගේ නේද? නිසි හිමිකාරීත්වයේ අයිතිය මේ ආදී විදිහට තැන දෙන්න මේගොල්ලෝ පුරුදු වෙලා නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. මහලකොට ගිහිල්ලා මල් පහන් තියලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා පටන් ගන්නවා. එහෙම තමයි පටන් ගන්න. එතනදිත් මොකද කරන්නේ? මේ ශාස්ත්‍රුන් වහන්සේට තමයි ඉස්සෙල්ලාම නමස්කාර කරන්නේ. දෙවියන්ගේ දෙයක් කරනකොට දෙවියන්ට ඉස්සෙල්ලා නමස්කාර කරන්නේ. ගුරුවරුන්ගේ හරහා දෙයක් කරනකොට ගුරු ඔය බොහෝ දෙවිවරු ඉන්නවා. ඉස්සෙල්ලාම කියන්නේ මොකද්ද? උඹේ ගුරුවරයාට වඳලා අර මට වඳින්න ඉස්සෙල්ලා. දෙවිවරු කියන්නේ තමාගේ ගුරුවරයාගේ ආශිර්වාදේ අරගෙන මං ගාවට වරන. එහෙම නැති වුණොත් අර 100ක් ගන්න තියෙන එකේ හම්බ වෙන්නේ 20යි 10යි 15යි වගේ තමයි හම්බ වෙන්නේ. ඒ තරම් මේ විශ්වයෙන් යහපත් ආචාර්යවරයෙකුට සලකනවා. ඒ ආචාර්යව ආපු ගමන් බලන්නේ මොකක් හරි දෙයකට භාවනා ශක්තියක් වඩාගෙන ආවා, දේව ශක්තියක් ලබනවා කියලා ඉස්සෙල්ලාම බලන්නේ මොකද්ද? ගුරුවරයා දැනුවත්ද මූමේ ආපු ගමන? ගුරුවරයා උදව් කළා තියනවද මූට එන්න? ඊට පස්සේ බලනවා ගුරුවරයාගේ ආශිර්වාදයක් අවසරයක් මේකට තියෙනවා. මෙයා කොහෙන්ද මේ දැනුම අරගෙන මේක වඩාගෙන ආවේ? මේ ඔක්කොම ගවේෂණය කරනවා. ඊට පස්සේ බලනවා මෙයා මේ පීඨාශ්‍රමයක ඉඳලා තියෙනවා. නැත්නම් මේවා තියෙන නීති රීති මෙයා දන්නවා. මේ නීති රීති කඩලා තියෙනවා. ආචාර ධර්ම මෙයා දන්නවා. ආචාර ධර්ම කඩලා තියෙනවා. මේවා තමයි බලන්නේ. මේවා තමයි ඉස්සෙල්ලම බලන්නේ. ඒ ටික බලලා ඉවරලා තමයි මේ එන කෙනාට ආශිර්වාදයක් ලබා දෙන්නේ. ඒක නිසා මේවා සෙල්ලම් වැඩ කියලා හිතන්න එපා කවදාවත්. දෙමෝපියන්ටත් එහෙම. සමහර දරුවෝ ඉන්න දෙමෝපියන්ගේ ආශිර්වාදයක් නැහැ. සමහර දෙමෝපියෝ මේ දරුවන්ට ආශිර්වාද දෙන්නේ නැහැ. දෙන තැනක නැහැ. නමුත් දෙමෝපියන්ගේ ආශිර්වාද කොච්චර වටිනවද? මොන තරම් බලවත්ද? ඔබ බුදුන් වහන්සේ පිරිම්පුරණ කාලේ අර මූදේ කවුද මේ මාතු පෝසක ජාතකයේ අම්මා තමයි විවරණය දුන්නේ. පුතේඹ මතු බුදු වේවා කියලා. ඒ අම්මා කෙනෙක්ගේ තියෙන ප්‍රතිමය. ඒ තරම් ඒක බලවත්. බුදු කෙනෙක් මොකද්ද කරේ ඉස්සෙල්ලාම කියලා හොයලා බලන්න. බුදු වෙලා වෙලා මොකද්ද කරේ? මට මතක හැටියට මම සාමාන්‍යයෙන් ওই ජාතක කතා වැඩිය ඔය හොය දඟලන්නේ මේ තමන්ගේ මව් හොයාගෙන ගියා කවුතිසාවර දොන්නෝ කොටද මන්ද කියලා මව්තුමියට තමයි ඉස්සෙල්ලම මේක ඇයි ඉතින් බුදුහාමුදුරේ කියන්නේ ලඩු මම තමයි සර්වඥා එකෙකුටවත් ඇටක් දෙන්නේ අම්මා කියන්නේ සංසාරය ආපු මේ තවත් එක ගෑණියෙක් විතරයි තව කොච්චර මට අම්මා වෙලා ඉන්නවද එහෙම හිතුවද නෑ බුදුන් වහන්සේ සරවඥයන් වහන්සේ පවා තමන්ගේ මූල ආරම්භයට නමස්කාර කරනවා. මූල ආරම්භය කවුද? තම මව්. ඒතර ඒ මව් ආත්ම කී ගණනක් මේ බුදුන් වහන්සේට ඔය දෙයට රුකුල් දෙන්න ඇද්ද? එදා මාතු පෝසත් කතාවේ ඔබ බුදුයන් පුතේ කියලා අම්ම නිකන් ඉඳලා නැහැ. ආත්ම කීයක් මේ පුතා එක්ක එන්න ඇද්ද? සහෝදරය වෙලා සහෝදරිය වෙලා අම්මා වෙලා තාත්තා වෙලා යාළ අනන්ත සංසාරේ පුතාගේ පිටපස්සේ එන්න ඇති. මොකද එයාගේ හිතේ තිබුණා ප්‍රාර්ථනාවක්. ඒව දහම් තුල කියවෙන්නේ නැහැ. මේ ඔවම කියන්න කැමතිත් නැහැ. මොකද ඒව හොයන්න යන්නේ කී තේරුමක් නැහැ. ඊට මෙහා හොයන්න දේවල් ලෝන් තරම් තියෙනවා මිනිසුන්ට. නමුත් ඒ ගියත් මාතෘ ජීවරාජා අම්මා හොයාගෙන ගිහිල්ලා අම්මට බන කියලා අම්මගෙන් නැත්තම් ඒ දෙවියෝ කොහෙද බුදුන් කොහෙද
ya minusu kira budu han muka darahatan na saya kira bamba get olu kapul pihin olu ini kan ngarep pakada kata ini kan ngarep sevela kata o ara mahabratna yo olu siri mat bamba siri sehipa pisina sariut ma meke ke parewa hadapu dewal lo mahabamu ge olu me kapul pihidan dan darahatan na saya muka mulai amaru atina tim me lagi ara ini kan ngarep bambu bambu ini cekalah hadana kawi ora eke ka kahilla hadane ane yo මෙන්න මෙවැනි දේවල් හින්ද තමයි මේ බහුතරයක් දේවල් තුල මේ මේ විනාශය ළඟා වෙලා තියෙන්නේ. તો උගේ කවි ගැන උ හදන්න දක්ෂතාවයක් තියෙනවා නම් උගේ අම්මා ගැන හරි වෙන මොකක් හරි ගැන කවියක් හදනවා මිසක් මෙන්න මේ වගේ තුච්ච නීච වැඩ කරලා සමාජයට දාන්න හොඳ නැහැ. මිනිස්සු වෙන වැරදි උපකල්පන ලබා ගන්නවා. ඒ ගිහිල්ල බුදුන් වහන්සේට තිබුණා නේද අම්මා දෙයියෝ දෙයියන්ට වැඩිය මම ලොකුයි මේ එහෙම කරේ නැහැ. ඒ එන්නේ ඒව තමයි නියම ආචාර ධර්ම කියන්නේ මේ ආචාර ධර්ම නිතර රකින්න ඕනේ මේ විශ්වයේ තියෙන මේ මේ ශක්තිත් එක ගනුදෙනු කරනකොට වරන් කරනකොට හරි මොන්නම් මක බාව කරත් මේ මේ විදර්ශනා මාර්ගේ වැඩුවත් සමතේ ගියත් කොහේ ගියත් මේ ආචාර ධර්ම මේ විශ්වය හැමතරම බලන ඒවා මොකට කෙනෙකුට දැන් උදාහරණයකට මම අරන් බැලුවොත් කෙනෙකුට කියන්න පුළුවන් අනේ ඉතින් මේ මම මේ ඒ ගෲප් එකේ නම්බරේ අරගෙන එයත් එක්ක කතා කරේ ඉතින් මේ ගුරුතුමාට නරකක් කරන්න නෙමෙයි නිකන් අර හිතවත්කමට මම කතා කරාගොඩ ඒ කුණු හරක මේවට වැඩක් නැහැ මොකද ඔබ වරදක් කළා වරද ඔබට බෑ මේ 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 බටර් දාලා අරෝ මේවා කළා මේ සමතේකටපත් කරන්න බෑ වරද වරදම තමයි දැන් කාට හරි කෙනෙකුට ගිහිල්ලා පිහියෙන් යනලා ඉවරලා උසාවි ගිහිල්ලා කිව්වට හරියන්නේ නැහැ නේ මේ අනේ මට මාර විදියට කේන්ති ගියා නැත්තම් ඕක මෙහෙම කළා තිබුණා ඒකයි යන්නේ මේ මේ ඒ මුකුත් වැඩක් නැහැ පිහියෙන් යනපු එක තමයි කියන්නේ හේතු හොයන්නේ නැහැ ඒවට පිහියෙන් යනපු එක තමයි වරද හේතු කියන්නේ හොයන්න වෙනම උසාවි තියෙනවා ඒ උසාවියට ගියාම ඒ ගුරුවරයාත් කැඳවලා ඉන්නවා මේකම මාසනය කරනවා එතකොට ගුරුවරයා හරි පැත්තට කතා කරොත් හරි ගුරුවරයා කිව්වා නෑ ඔය බල්ලිගේ පුතා වහම තමයි කියලා තවත් ඊළඟට තවත් නෝට කෙල වෙනවා ඉතින් ගුරුවරයෙකුට කවදාවත් අලුගොස් කියන්නේ ඔය ඔබ මේ ආචාර ධර්ම මට කියා දීලා නෑ ඒක කොහොම හරි කියන්නේ නැහැ ඒගොල්ලෝ ඒගොල්ලෝ ගන්න ගුරුවරයාගේ පැත්ත මොකද ගුරුවරයාගේ පැත්ත හරි කියලා ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ කියන්නේ ආචාර ධර්ම ඔබ දැන නොගැනීම ගුරුවරයාගේ වරදක් නෙමෙයි තොග වරදක් තෝ දැනගන්න ඕනේ හොයාගෙන මේවා කරන්න ආචාර ධර්ම කියනවා එතකොට අනිත් පැත්තට කරගලවන එතකොට දැන් ඔබ ගුරුවරයා කියලා ඔබට ඒ වගේ මොකක් හරි පර වැඩ කරොත් තෝ මොකද කරන්න කියලා අහනවා ආදීපංක එතකොට උත්තර මෙන්න මේ වගේ මේවයි තියෙන ගැඹුර මෙන්න මේ වගේ එතකොට මේ පීඨාශ්‍රමයක් ගුරුකුලයක් මෙවැනි දෙයක් නිර්මාණය කරන්නේ ගුරුවරයෙක් විශාල බලාපොරොත්තු ඇතුව මේකට දෙවියන් පවා සම්බන්ධ වෙනවා දෙවියන්ගෙන් පවා මේකට උදව් උපකාර ලැබෙනවා මේක තුලින් කරෙන්න ඕනි තම තමන්ගේ තියෙන ප්‍රශ්න ගැටළු නිර්හංකාරව නොබියව මේවා තුල කතා කරා රෙද්දස් එකයි කකුල් දෙකස් එකයි ගහගෙන මේවා වැඩ කරන්න බෑ මොකද බාහිර කවුරුත් නෙමෙයි ගුරුවරයා විසින් සුදුසන් තෝරලා පීටයක් පටන් ගන්න නැතුව මේ තොපිට උනෝනෝන් අරුම් මුම් බලල් වැඩගෙන ඉන්න බෑ ගුරුවරයා අනුමත කරපු පිරිසක් ඉන්නේ මේ ගුරුවරයා අනුමත කරපු පිරිසට ගුරුවරයා කියනවා මොකද තොගේ කාරණාව කියපො ආ මෙන්න මෙහෙම ආ ඔබේ කියා ආ මෙහෙම එතකොට තමයි මේක සාර්ථක කර විද්‍යාඥයෝ 10ක් 15ක් ගහුවලා රොකට් එකක් හදට යවන මේ තියෙන කැපකිරීම තමයි මෙතන කරන්නේ මේක තේරුම් ගන්න බැයි නම් ඒක තුලට ගිහිල්ලා තුප්පහේ කුපාඩි වැඩ ටික කරනවා නම් නැත්තම් ගුරුවරයා දෙන දැනුම ලබා ගන්න නැතුව ප්‍රශ්නම අහනවා නම් මේක කෙලවරක් නැහැ මේ ප්‍රශ්න ඇහි මේ කෙලවරක් නැහැ ගුරුවරයෙක් ඒක දන්නවා දන්න හිඳ මේවා උදාහරණ උපහරණ හැම පැත්තෙන්ම අරගෙන දෙනවා මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මේ විදියයි මෙන්න මෙහෙම මෙහෙමයි යන්නේ කියලා ඒක තමයි අවබෝධ කරගන්න ඕනේ මොකද ජීවිතේ කවදාවත් ප්‍රශ්න අහලා 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 ඉගෙනගත් එකෙක් නැහැ ඒවා ප්‍රායෝගිකව කරලා අවබෝධ කරගෙන කරනකොට තමයි ඒ දැනුම නිරායාසයෙන් එන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්න අහලා දෙයක් ජය ගන්න කවදාවත් නැහැ අන්තිර ඔබ දෙන්නේ ගුරුරු බැලලා පන්නල යාලා පළවෙනි බබු යන්න මෙතන කාලය කා ගන්න තු කියලා. මොකද එයා දන්නවා මේ ප්‍රශ්න අහලා මේක කරන්න බෑ කියලා දන්නවා.
ප්‍රායෝගික වෙන්න ඕනේ කටයුත්තේ නියැලෙන්න ඕනේ ඒකම අනිත් අයගේ තියෙන අවවාද උපදෙස් අනිත් අය අද්දකින් මේ සියල්ලකට කැටි කරගෙන යන්න ඕන ලොකු ගමනක් මේක එහෙම නැතුව කෙනෙක්ගේ අද්දකීම තමයි වටින්නේ සමහර මේ ඉන්න මම දන්න ඔය මැනේජර්ලා ඉන්න ඒකට මෙල් ලක්ෂ 15 20 නෙමෙයි ලක්ෂ 50 60 දීලා පිටරට වුණත් අඬ ගහනවා මේ ඒ තනතුරට ඇයි ඒ තරම් හසල දැනුමක් අද්දකීම් තියන අයගොල්ලන් ඕනම කඩාවැටිච්ච කම්පැනියක් අනිත් පැත්තට ගහලා නංගුල ගන්න දැනුම ඒගොල්ලන්ට හැකියාව තියෙනවා බලන්න මේ මිනිස්සු ජීවිතවල තියෙන වටිනාකම් උන්ට දෙන ලාංසු ලක්ෂ ගණන් මාසෙට ලක්ෂ 50 60 කෝටි ගණන් ගෙවන්න අය ඉන්නේ වෛද්‍යරු කොච්චර ඉන්නවද ශල්‍ය වෛද්‍යරු කොච්චර ඉන්නවද නමුත් සමහර ශල්‍ය වෛද්‍යරු අති දක්ෂයි ඒගොල්ලන්ට කොයි තරම් ස්පිරිතාල වලින් ඉල්ලීමක් තියෙනවද පිට රටවල ස්පිරිතාල වලින් ලක්ෂ කෝටි ගණන් පඩි කියලා දෙන්නව ගන්න සූදානම් අද්දකීම් හැමෝන්ට මේක තියෙනවද නැහැ වෛද්‍යරු කව වෛද්‍යරු කොච්චර ඉන්නවද යතුරු විශේෂඥ වෛද්‍යරු ඉන්නවා යතුරු මුඟක් ප්‍රවීණ වෛද්‍යරු ඉන්නවා මෙන්න මේ මේ විදිය තමයි මේ ශාස්ත්‍රය මේ ශාස්ත්‍රය මේ විදියම තමයි ඉතින් ගුරුවරයෙක් හදන්නේ මෙන්න මේ ටික හදන්න නමුත් යම් කිසි කෙනෙක් හිතනවා නම් භාවනා කරන ගමන් ගුරුවරයෙක්ගෙන් ප්‍රශ්න අහලා අහලා කරනවා කියලා කවදාවත් ගොඩ යාමක් නම් වෙන්නේ නැහැ මොකද ප්‍රශ්න වල ඉවරයක් නැහැ ඒක ඉවරයක් නැහැ කියලා ගුරුවරයෙක් දැනගත්ත ගමන් ගුරුවරයෙක් කරන්නේ ඌට අද්දකීම් ටික ලබා දීම තමයි කරන්නේ ඒක ගන්නකම්වත් මූට ඉන්න බෑ දැන් කෙනෙක් ප්‍රශ්නයක් අහමු ගුරුතුම ඕක මෙන්න මෙම හදාරගෙන ඵලයන් කවදාවත් අහන්නේ නැහැ ඌට ඕනේ එවෙලෙවෙලේ ඌගේ ප්‍රශ්න වලට උත්තර අරගෙන ගමන යන්න ඌට උත්තර දීලා ඉවරයක් නැහැ අතුරු ගුරු කල්පනා කරන්නේ මොකද මේ කාල කන්නිට මේ කියලා වැඩක් නැහැ මුන්ට කියනවා මේක කියලා ඉවරයක් නැහැ කියන්නේ දෙයක් හරියට හදාරන්න උඟකයි කැමති නැහැ ඒ හරියට හැදෑරුවා නම් ඒ ගුරුවරයෙක් එක්ක ඉඳගෙන වැඩිම වර්ෂයක් ඒ තමන්ගේ දැනුම පූර්ණ කරගන්න නමුත් මුන් කරන්නේ මොකද කෙල 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 ඇවිදලා ඇවිදලා ඒ ගියා මෙහෙ ගියා ප්‍රශ්න ඇහුවා මේව කරා ගුරුවරයා කියන්ති ගැසුවා ගුරුවරයා අසහන්ට පත් කරා ගුරුවරයාගේත් කාලේ කෑවා කාලා අවුරුදු 20ක් 30ක් ගියත් ඌ හිතන ගන්නට උට එන්න හම්බින් නැහැ ජීවිතේට මෙන්න මේ ටික හොඳින් අවබෝධ කරගන්න මේ රටවල ගුරුකුල පීඨාශ්‍රම මේ ආදී දේවල් නිර්මාණය කරනවා නම් මේ වෙනවා නම් මේ කියන කරුණු කාරණා සියල්ල පූර්ණව ඒක තුල ගැඹින්න ඕනේ ඒක නිසා තමයි මේ ගුරුකුල වලට මේ අද කාලේ මේ ෆෝන් තියනවා ඉන්ටර්නෙට් තියන මේක එක්තරා පහසුවක් විතර මේ මොන් මේකෙන් අප්‍රෝචනය ගන්න නැහැනේ ඒකෙන් කරන්නේ මොකක් හරි තුප්පයි පරපාහර වැඩ තමයි ඒකිනුත් කරන්නේ දැන් වෙන්දා ඒකනෝට කියන්නේ නම් ගුරුකුලයක් එක්ක හු වෙනවා නෝ සතියකට සැරයක් සති දෙකකට සැරයක් ගියාම බස් වියදම් එහෙ කියලා නවතින්න කන්න බොන්න ආයෙ රැට කරේ මේක මහ තෙහෙට්ටුව ඒ නිසා ගුරුවරයෙක් දැන් මේක ඔන්ලයින් පන්තියක් දාලා හරි මොකද කරන්නේ එතනත් මොන් ගිහිල්ලා කරන්නේ සක්කිලි වැඩේනේ මේ නොමිලේ දැන් අවතෝ දැන් මොනවාද මේවා තියෙනවා සූම් ක්ලාස් තෝන දැන් ඒවා නම් මං හිතන්නේ ඒකාගේ ඒකාගේ නම්බර ගන්න බැරි කම මොකක් හරි මගුලක් ඇති නමුත් ඔය WhatsApp වගේ එකක් හදගුවාන් එක එකගේ නම්බර ගන්න පුළුවන් සූම් ක්ලාස් එක නම් මං දන්නේ ඒක සෑහෙන කාලයක් ඇදගෙන යනවා මම දන්න මේ ඔය කීප දෙනෙකුත් කරගෙන යනවා උන් සල්ලි උපයන අය මේ සල්ලි අරගෙන කරනවා නමුත් WhatsApp වගේ දෙයක් ඔය සාමාන්‍ය තියෙන විදියක් මේවා කළ කරන්නේ අර මේක දානයක් හරි ගුරුවරයෙක් තමන්ගේ තියෙන දානයක් හරියට තමයි මේක දෙන්නේ යකෝ දෙන දානෙත් මුන්ට හරියට කන්න බෑනේ එතනත් ගිහිල්ලා මොකක් හරි සක්කිලි වැඩක් කරන්නේ ඒකෝ එතනත් ගිහිල්ලා මොකක් හරි ගූ බෑවිලියක් තමයි එතන පෙරලන්නේ එක්කෝ ඒ ගුරුවරයා තියෙන උමන්දු ගුරුවරයාගේ තියෙන කැපකිරීම මුන්ට නෑ විනෝද වෙනුනේ හැමෝ විනෝද කරලා විහිළු තහළුවෙන් සරලව මේක ඉගෙන ගන්න මේක බරදාලා ඉගෙන ගන්න බෑ නමුත් වෙන්නේ මොකද්ද හුතු හුතු ගන්න හුකු හුකු ගන්න මේ අරව මේ විහිළු තහළු කරන්න ඒවට කාලය වැය කරනවා මේ අත්‍යවශ්‍ය දෙයකට මේ මේ තමන් තර්ක කරලා හිතා බලලා මේ මෙහෙමනේ මෙහෙමනේ කියලා ගවේෂණාත්මක සිද්ධියක් එතන වෙන්නේ ගුරුවරයෙක් වටිනා දෙයක් ගෲප් එකකට කොහේ හරි තැනකට දැම්මත් ඒක ගාලා බැලුවම තහිට ආය අර ඒක ඇතුළේ තියෙනවා මේ ප්‍රශ්නෝට උත්තර ඒක තුළ තියෙනවා ඒක අවබෝධ කරගන්න නැතු අර කාලකණි ප්‍රශ්න ටික කාලේ හරි ගුරුවරයා කියන ඔටපියේ අහන ප්‍රශ්න වලට ඔක්කොම උත්තර ඔන්න තියෙන දේවල් ගවේෂණය කරොත් ඔය තුල තියෙනවා කිව්වට ඒක ගන්න කැමති නැහැ
එහෙම ගවේෂණය කළාද? ඒ කියන්නේ උගේ මොළේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එකනේ. උගේ මොළේ වෙහෙසවන්න ක්‍රියාත්මක කරන්න කැමති නැහැ. ඒ කියන්නේ අර බාහිරින්ද බැල. සමහර වෙලාවට කසාද බඳින්න නැතුව ගෑනු තියාගෙන ඉන්නේ. අන්න ඒ වගේ තමයි ඌ කැමති. ඌට ඕනේ කසාද බඳින්න නැතුව ගෑනිය තියාගන්න. අන්න ඒ වගේ තමයි මේක තමන් තුලට අරගෙන තමන් තුලට ජීර්ණ කරගෙන මේක තුලට අනුගත වෙලා යාමට වඩා මම හිතන්නේ එදා වල 2S එකට අර ප්‍රශ්නේ ඉන්නවා ඇහුව නිකන්නේ. උරරෙන් ඇහුව උත්තරේ හම්බුණා ඒක කර ආයි ප්‍රශ්නයක් ආවා ආයි ඇහුව උත්තර. ඉතින් ඒක නිසා තමයි ගුරුවරු මේ රටේ හැදිලා තියෙන්නේ. ආ තොපි අම්මට දිව දෙපිය ටොපි තොපිට මේ කොරනට ගිහින් හයි අකෝ මම සල්ලුවට මොකක් හරි කරනවා එක්ක මගේ වැඩක් කරගෙන ගුරුවරු මොකද තමල ගහලා ගාවිලා ඔක්කොම සල්ලුවට කරනවා මොකක් හරි මේ මේ උපදේශ ගන්න දුන්නකෝ දාසූම් ක්ලාස් එකට වර මාසෙට මෙන්න මෙච්චර ගියපන් දවස් 3 අහපන් ප්‍රශ්නේ ඔන්න උත්තරේ තව හැදිලාත් එකකට නැත වුණත් එක මගේ සල්ලුවට හම්බ වෙනවා මේ අතර ගුරුවරුන්ව දාන ශිෂ්‍යයෝ එහෙම නැත්තම් යහපත් ඉන්නත් පුළුවන් අයහපත් වෙන ඉන්නත් පුළුවන් ඒ මොන වුණත් මේ තියෙන පාර්ශ්ව දෙකම සමබර වෙනකන් කවදාවත් මේ ගමන සාර්ථක වෙන්නේ නැහැ එහෙනම් මේ ආචාර දහම් පිළිබඳ ආචාර ධර්ම පිළිබඳ ඉතා හොඳ දැනුමක් තියාගන්න මොකද කිසි කෙනෙකුට කියන්න බෑ මම ආචාර ධර්ම දන්නේ නැහැ මම කොයි බබා බබා ඕවනම් කියන්න බෑ මොකද තමන් කරන්නේ යහපත් ක්‍රියාවද අයහපත් ක්‍රියාවද කියන එක තමන්ගේ තියෙන සමිඥානිකව තමන්ට දැනෙනවා. ඒකින්ද කොයි එකකට කියන්නේ? දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙනම් කෙනෙකුට කියනකොට දැන් ගුරුවරයාටම දන්නවා ගෲප් එකේ ඉන්න එකේ නම්බර අරගෙන ඌ එක වෙනම chat කරනවා. ඉතින් ඕක කුපාඩි වැඩක් කියලා කවුරුත් කියන්නේ නැහැනේ. ඌට තේරෙන්න බෑ. මේක මම නොකළ යුතු දෙයක්. ඒකම අරක ආපු එකක් දැනගන්න ඕනේ. ආ එයා ඉතින් මම ඇඩ් කරලා කතා කරා කමන්නේ මම මේ ගුරුවරයාට ඌ කිව්වෙ නතුනට මම කියන්නේ ගුරුවරයාට ඔන්න තුන තමයි ගැටලු ඔන්න ඔය වගේ ගැටලු තමයි මේව තුල ඒ සමහර එකෙක් ඉන්න ඌගේ ප්‍රශ්නේ කියන එක බලන්න ඌගේ ප්‍රශ්නේ එළියට දාන්න කැමති නැහැ ඒ අනිත් උන් දැනගන්න මේ දැනගත්තාම මොකද බං දැනගන්න මේ නම් මේ මේ ගෲප් එකක් මේ ඉන්න ආය ශිල්පායතන හදලා තියෙන ඒකට නේද මොකට හොර මඩුල්ලල ගිහිල්ලා වටේ කියලා ලැබුණා ඒ විස්තර කියනවා නෙමෙයිනේ Tamanට මේ අත්දැකීමෙන් ලැබුණ දේ උතර අනිත් ඒ උනුත් ඕක අහගෙන ඉන්නවා ඇත්ත දිහාට එහෙම වුණා ඒ උනුත් අහන්න ඕනේ අරගෙන ප්‍රශ්න අහලා ගුරුවරයාගෙන් අහන්න ඕනේ නේ මේ එයා මොන જાති බලයට තීත ඒ මොට්ට හරක් ප්‍රශ්න අහන්න එපා ඒ ප්‍රශ්න නාහ Taman ඒක ගවේෂණය කරන්න ඕනේ ඒක ගවේෂණය කළා ඊට පස්සේ වார்த்தාවක් දෙන්න ඕනේ ගුරුතුමාට එකිනෙකනාව විසින් මම අහවලාගේ ශක්තිය ගැන ටිකක් ගවේෂණය කළා ගුරුතුමනි එයාට මෙන්න මෙහෙම දෙයක් කියලා මට ඒතර ගුරුවරයා කියන හරිනම් හරි වැරදිනම් වැරදි. ඒක පැත්තක තියලා මම මොකට කරන්නේ ලේසිම වැඩි මොකට ගුරුවරයාගෙන් අහන මේ කොහොමද හරියගේ මේක කෙලින් උනේ මේ අරක මේක මොකක්ද යාගේ? ඒ කියන්නේ ඒකට වෙහෙසෙන්න මම කැමති නෑ. මේකට අනුගත වෙන්න කැමති නෑ. මුන් තෝනේ මුන් ඊට විතරක් අරගෙන පැත්තක නිකන් ඉන්න. ඒක කවදාව සාර්ථක ගමනක් නෙමෙයි. මොකද මේ 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 ශක්ති භාවනාවේදී මේ විශ්වයේ තියෙන කොයි දෙයකින් පරිණත භාවයක් ලැබෙන්න ඕනේ පරිණත භාවය ලැබුණ නැත්නම් හැමදාම ප්‍රශ්නම තමයි. මම දැන් මේ ටික හුඟක් වෙලා මේක මේ දේශනාවේ දික්ුණත් මම හිතනවා මේක හැමෝම අහලා හොඳින් අවබෝධය කරගනි කියලා එකින්න ඉදිරි වීඩියෝකින් මම ආචාර ධර්ම පිළිබඳ හැකියතාව දුරට මම සඳහන් කරන්නම්. ඒක සිද්ධ වෙන්න ඕනේ කොහොමද කියලා. මේ ආචාර ධර්ම හරියටම අදහන ශිෂ්‍යෝ ඉන්නෝ. මං ගාවත් ඉන්නෝ ශිෂ්‍යෝ දෙන්නේ. මේ ඕනම් බය නැතුව මං කටහැරලා උන්ගේ නමුත් කියන්නම්. මේ එක්කෙනෙක් විමුක්ති, අනිත් කෙනා තරිඳු කියලා කෙනෙක්. මේ අදී තව තව කිහිප අය ඉන්නෝ. ඒ නිසි විදිය මොකද මම ඒගොල්ලන්ගේ දැක්ක එක දෙයක් තියෙනවා. උන් ඇවිල්ලා පීඨාශ්‍රමවල අතීතයේ ඉඳන් ඉඳලා යෝග භාව වඩාගෙන ඒ ගුරුකුලවල ඉඳගෙන ඒ නිකායවල මේ හොද්දට පරිප්පු කාලා ඇට ගැහිච්ච උන් ඒවා උන්ගේ ආධ්‍යාත්මයන් තුල ගැඹුරින් කාවැදිලා තියෙනවා එහෙනම් ඒගොල්ලන්ට අමුතින් අමුතුවෙන් කිසිම කෙනෙක් ආචාර ධර්ම ගැනවත් නීති ගැනවත් කියලා දෙන්න ඕනේ නැහැ ඒගොල්ලෝ දන්නෝ මේවා කළ යුතු මෙන්න මේ විදිහට කියන එක. එන්නේ වගේ අනිත් අයටත් එක නැත්ද නැහැ. තියෙනවා. නමුත්
ඒගොල්ලන්ගේ ආකල්ප හදා ගන්නවතු කවදාවත් ඒගොල්ලන්ට ගමන යන්න හම්බෙන්නේ නැහැ. මේ රටේ හැමෝන්ටම මම මේ කිව්වේ. අඩුමතරමේ ඔබ YouTube එකේ මොකක් හරි දෙයක් බලුවා නම් අඩුමතරමේ ඒකට කමෙන්ට් එකක් හෝ ලයික් එකක් හෝ එහෙම නැත්තම් ඒ කාරණාවට ස්තුතියක් හෝ ඒ පුද්ගලයාට කරන මගේ channel එක හෝ වෙන ඕන කෙනෙකුගේ එකක් තමයි යමක් ලබා ගත්තා නම් ඒකට ස්තුතිවන්ත වෙන්න. මොකද මේ විශ්වය ඔයගොල්ලෝ හිතන රෙඩිය හුඟක් සංකීර්ණයි. ඔබ කොහෙන් හෝ තැනක උදාහරණයක් දෙනු කොහෙන් හෝ තැනක වෙනත් කවුරුන් හෝ ගුරුවරයෙක් කොල රටේ YouTube channel කරන්න ඉන්න ඒ අයගේ යමක් අදහසක් අරගෙන ඉන්න ඔයගොල්ලෝ දැන් ඔබ භාවනා කරනකොට ගැටලුවක් මතුනා ඒකේ ආ හරිය කිව්වා ගැටලුව කියලා ඒකේ උත්තරය අරගෙන ඔබ කාරණාව කරන්න ගියොත් ඔබ යම ගමන යනකොට මේ විශ්වයේ ඉන්න ඕව ගවේෂණය කරන ඕව ඇස් තියාගෙන බලාගෙන ඉන්න මේ වෙනම පරීක්ෂක කණ්ඩායම් ඉන්න ඒගොල්ලෝ කෙලින්ම බලන්නේ මේ දැනුම මුට කොහෙන්ද ආ හුට්ටපටස් අන්න අහවල් මහත්තයා කරපු වැඩසටහනෙන් දැනුම මෝ ඌට සලකනවාද මෝ ඌගේ කවුද ඒ දැනුමට මෝ ප්‍රතිඋපකාරයක් කරාද නැත්නම් කෘතගුණයක් තියනවද නැ හිතේ හැරි මේකේ ඒ ස්තුතියක් තියනවද ඒක ඒවට මීටර් තියනවා ළඟ වෙන තරම් බලුවා අර නිකන් අර දැක්කා ගත්තා දීවා උස්සගෙන දීවා ආවා වගේ වැඩ මේ ගමන එතනින් ඒ විදිහටම තමයි ඒක හොඳට හිතාගන්න කවුරු රවට්ටුවත් මේ විශ්වයත් එක්ක බොරු රවටිලි නම් කරන් දෙන්න එපා. ඒක දෙයෝ රවට්ටුවත් මේ විශ්වයේ තියෙන පද්ධති රවට්ටන්න කෙනෙකුට බෑ. මොකද තමන්ගේ මුළු ඇතුළාන්තයම මේවට ට්‍රේස් වෙනවා. ඒක හොඳින් මතක තියාගන්න මේ කරුණු කාරණා අවබෝධ කරගන්න මේවතුලින් ගෲප් හරි සූම් පන්ති හරි එක්ක පීඨාශ්‍රම හරි යෝගාශ්‍රම හරි මොන හරි දෙයක් මේ රට තුල බිහිවිලා මේ ඉන්න අය දැනුවත් වේවා කියන එක තමයි මගේ පරම පැතුම. ඒකම අද කාලේ මේ තියෙන තාක්ෂණය භාවිතා කරලා Taman මේ විදිහට මේ ආචාර ධර්ම ආකල්ප හදාගෙන කටයුතු කරන්න. මොකද මේක ලොකු අවස්ථාවක්. මේ තාක්ෂණය ලැබීම කියන්නේ එහෙම නැතුනොත් ඔබට වෙන්නේ මොකද? පීඨාශ්‍රමයට ගිහිල්ලා ඒවයි නැවතිලා කාලා බීලා ඇඳලා මේ එහෙම අවශ්‍ය නැහැ. අද කාලේ රැකියාවක් කරන ගමන් මෙවැනි පීඨාශ්‍රම වලට මේ මේ ඉන්ටර්නෙට් එක මාර්ගෙන් ඇතුළත් වෙලා ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒක නැහැ කියන්න බෑ ඕනේ. අද පෙර පෙර තුන කාලෙට වඩා අතිශයින්ම පහසුයි අද කාලේ. මෙච්චර දේවල් තිබිලත් කාල කන්නේ වෙන හැත්තක් නම් ඉන් එහා ඉතින් කතා කරන්න දෙයක් නැහැ. විශ්ව ශක්ති දහම් වැඩසටහන තුලින් ඔබගේ ප්‍රශ්න ගැටළු විසඳාගෙන යම් දැනුමක් ලබා ගත්තායි කියා අප විශ්වාස කරනවා. වීඩියෝව දාපු සැනින් නැරඹීම සඳහා බෙල් අයිකන් එක ක්ලික් කර අප සබ්ස්ක්‍රයිබ් කරන්න. විශ්ව ශක්ති දහ සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි.